අයිබන් යාලුවනේ ඔයාල හැමෝටම ඉතින් කොරෝනා වෛරස් එක අපි හැමෝම ගෙදරට සීමා කරලා තියෙන වෙලාවේ මට හිතුණා දි එක්ස්ප්ලෝර් තුලින් ඔයාල එක්ක වෙනස්ම මාතෘකාවක් ගැන කතා කරන්න මම ඇත්තටම සබ්ස්ක්‍රයිබර්ස්ලා 1000ක් මේ channel එකට හම්බුන වෙලාවේ මම කිව්වා දි එක්ස්ප්ලෝර් තුලින් ඕනම මාතෘකාවක් එළියට එන්න පුළුවන් කියලා. මං එහෙම කිව්වේ එකක්වත් නිසා නෙමෙයි අපි ජීවිතය ගත කරනකොට ඒකට සීමාවක් නැහැ. කොහොම නමුත් කොරෝනා වෛරසය ගෙදරට සීමා වෙන්න අවස්ථාවක් අපිට ලබා දීලා තියෙනවා. ඉතින් ඒකත් එක්ක මම හිතුවා ගෙදර ඉඳන් මේ වෙලාවේ කරන්න පුළුවන් ගවේෂණයක් තියෙනවා නම් එහෙම දෙයක් කරන්න. ඉතින් ඒකට තව හේතුවක් උනේ ගෙදර ආවට පස්සේ පරණ පොඩි කාලේ කියපු පොත් ගොඩක් අතපත ගන්න හම්බුණා. ඉතින් ඒකත් එක්ක කල්පනා කරලා බැලුවම මට පෙනුණා කුමාරතුංග මුනිදාසයන් ගැන අද දවසේ කතාබහක් ඇති වෙනවා නම් එහෙම කතාබහක් ඇති කරන්න අවශ්‍ය මූලාශ්‍ර කිහිපයක් අසුරු කරගෙන ඔයාලත් එක්ක කුමාරතුංග මුනිදාසයන් ගැන පොඩ්ඩක් කතා කරන්න. ඒකට විශේෂ වෙන හේතු ඕනතරම් තියෙනවා. ඒ අතරින් කල්පනා කරලා බලද්දී විශේෂයෙන්ම කුමාරතුංග මුනිදාසයන්ගේ හීන්සැරය, හත්පණ, මාගුල් කෑම, කියවපු නැති ලාංකික දරුවෙක් නැති තරම්. ඉතින් අපිත් පොත් කියවීමට ආරම්භයක් ගනිපු ඒ ලස්සන පොත්පත් කියවලා දීපු ආරම්භය එක හේතුවක්. ඒ විතරක් නෙමෙයි කුමාරතුංග මුනිදාසයන් ගැන කතාව කරන්න මට තවත් සුවිශේෂ වෙන හේතුවක් තමයි මේ වෙලාවේ මම ඉන්නේ මාතර දික්වැල්ලේ. ඒ කියන්නේ මුනිදාස කුමාරතුංගයන්ගේ ජන්මලාභය ලැබපු ඒ ගම්පියස තියෙන්නේ මේ මම ඉන්න තැනට කිලෝමීටර් කීපයක් ඈයි. ඉතින් එතුමන් මේ ශ්‍රී ලංකා සාහිත්‍යයට, ශ්‍රී ලංකාවේ ලේඛන කලාවට, කාව්‍ය සංස්කෘතියට කරපු අසහාය මෙහෙවර මම ඇත්තටම උත්සාහ කරන්නේ ඒ මෙහෙවර පිළිබඳ අපි හැමෝම දන්න මානයට වඩා පොඩ්ඩක් එතුමන්ගේ මෙහෙවර තුළ තිබුණු විශේෂත්වයන් මතු කරලා පෙන්වන්න. කුමාරතුංග මුනිදාසයන් ගැන මේ ගවේෂණයේදී මට අහන්න ලැබුණු පොඩි කතාවක් මතක් වුණා. එතුමන් ගැන මෑත කාලීන සාහිත්‍යදරයන් අතරින් ඉදිරියෙන්ම සිටින ඔගොල්ලෝ හැමෝම දන්න ගුණදාස අමරසේකරයන් කියනවා මුනිදාස කුමාරතුංග ශූරීන්ගේ 129 වන සංවත්සරය කේන්ද්‍ර කරගැනපු රැස්වීමේදී එතුමන් කියනවා කුමාරතුංග මුනිදාස ශූරීන් කියන්නේ අද වර්තමාන සමාජයේ උගතුන් සහ බුද්ධිමතුන්ට සුවිශේෂී පණිවිඩයක් දීපු ලංකාවේ මෑත කාලීන සාහිත්‍ය ශාස්ත්‍රය වෙනස් කරපු සුවිශේෂීම ප්‍රඥා කියලා එතුමන් මුනිදාස කුමාරතුංග ශූරීන්ව හඳුන්වනවා. එහෙම හඳුන්වන්න එතුමන් කියන හේතුව තමයි මෙහිදී වඩාත්ම මගේ හිත ගත්තේ. මුනිදාස අමරසේකරයන් කියනවා ප්‍රඥයෙකුට තියෙන්නට ඕනේ විශේෂම ගුණයක් තමයි ගැඹුරු දැඩිව එල්බගත් හෘද සාක්ෂියක් තිබීමත්, ඒ තමන්ගේ හෘද සාක්ෂිය තමන් නිවැරදියයි හඟින්නේ නම් එය පසුබට වීමකින්, චකිතයකින් තොරව ප්‍රකාශයට පත් කිරීම කියන ගුණාංග දෙක.
තුනදා සමරසේකරයන් කුමාරතුංග මොනිදාස ශූරීන් හඳුන්වන්නේ ඉතා දැඩි එල්බගත් හර්ද සාක්ෂයක් තිබුණු ඒ තමන්ගේ හර්ද සාක්ෂිය තමන්ගේ ලේඛනයෙන් කාව්‍ය කලාවෙන් එවැගේම ප්‍රකාශනයෙන් නොබියව එළි දක්වපු නිර්භීත සමාජ ශෝධකයෙක් විදියට ඇත්තටම ඒ කරුණ ඔස්සේ අපි කුමාරතුංග මුනිදාස ශූරින්ගේ ලේඛන කලාවට එබිකම් කරලා බැලුවොත් අපිට පේනවා එතුමන් ජීවත් වුණු කාලවකවානුව කියන්නේ 1887 ජන්මලාභය ලැබලා ඒ කාලය තුල පාසල් දරුවන් විශේෂයෙන්ම ළමා පරපුර ඉලක්ක කරගෙන බස රැකුණොත් රැස රැකේ කියන මූලික තේමා පාඩය තමන්ගේ ලේඛන කලාව පුරාම ප්‍රකට කරමින් පාසල් ප්‍රවේශය කියන්නේ මොන්ටිසෝරිය පෙර පාසල් දරුවන්ට අගුළු හරණය කියන හෝඩි පොතත් ඊට පස්සේ පාසල් ළමුන් සඳහා ශිෂ්‍ය මාර්ගය යනුවෙන් පොත් පෙළකුත් හඳුන්වා දීලා මව් බස ලෝකේ කිසිම භාෂාවකට දෙවනි නොවන තැනකට ගෙන එන්න එතුමන් කරපු මෙහෙවර ඉතාමත්ම විශාලයි. එතෙන්දී අනික් අතට අපිට මතක් වෙන සහ අපේ අවධානයට යොමු වෙන්න ඕන දෙයක් තමයි එතුමන්ගේ මේ පුංචි කතා පොත් තුන. හත්පණ, මගුල් කෑම, හීන්සැරය කියන පොත් තුන. ඒ කෘතීන් තුන ඇතුළෙන් එතුමන් පරිසරයට තියෙන ආදරය, සතා සීපාවට තියෙන ආදරය එළි දක්වන ගමන් එතුමන් තේරුම් ගත්තා මේ දරුවන්ගේ නැලවෙන පිපෙන මනසට කතා කරන්න තියෙන හොඳම මාර්ගයක් තමයි සතුන්ට තමන් තුළ තිබුණු ආදරය මේ කෘතීන් ඇතුළෙන් එළියට අරගෙන එන එක කියලා. ඒ වගේම තවත් අදහසක් තියෙනවා එතුමන් ගැන කතා කරද්දි. එතුමන් ජීවත් වුණු ඒ කාල සීමාව දිහා බැලුවම ලංකාවේ ඊට සමගාමීව තමයි ලංකාවට නිදහස ලබා ගැනීමේ ජාතික ව්‍යාපාරය ක්‍රියාත්මක වුණේ. ඉතින් මේ ජාතික ව්‍යාපාරයේ දේශපාලනික වශයෙන් තිබුණු යම් යම් කරුණු කාරණා ගැන අපිට දේශපාලන විද්‍යාව විෂයක් වලින් හදාරද්දී එහෙම නැත්නම් අපේ ඔය පුවත්පත් කලාව තුළින් අපිට ගොඩක් වෙලාවට අහන්න හම්බ වෙනවා. ඒ අපේ දේශපාලන ව්‍යාපාරය ජාතික ව්‍යාපාරයක් විදිහට අපේ රටේ ජාතික ව්‍යාපාරය ඉන්දියානු ජාතික ව්‍යාපාරයෙන් කොහොමද වෙනස් වුණේ. ඒ වගේම ඒ වෙනස් වීම ඇතුළේ අපිට 1931 සර්වජන ඡන්දබලය හමු වෙන අවස්ථාව ගැන වගේ පසුබිම් තියෙනවා. ඒට සමකාලීනව තමයි කුමාරතුංග මුනිදාසයන්ගේ ජීවිතයත් මේ සාහිත්‍ය සේවයත් ලංකාවට සිද්ධ වෙන්නේ. ඉතින් කුමාරතුංග මුනිදාසයන් මේ ජාතික ව්‍යාපාරය තුල තිබුණු රට ඇතුළට හැරුණු ස්වභාවය, ඒ කියන්නේ සිංහල භාෂාව පමණක් ඉහළට ඔසවා පෙන්වීමේ උත්සාහයක් එතුමන්ට තිබුණේ නැහැ. එතුමන්ට තිබුණේ නව සිංහල භාෂාව ක්‍රමවත් සකස් කිරීමේ විශාල චේතනාවක්. ඒ වගේම එතුමන් ඉංග්‍රීසි භාෂාවත් විශේෂයෙන්ම ප්‍රගුණ කරපු විද්වතෙක් විදියට තමයි අපි අඳුරගන්නේ. ඒත් එක්කම එතුමන් සිංහල භාෂාවේ පෝෂණයට සංස්කෘත භාෂාව ඉගෙන ගන්න කියලා හැමතෙම ආරාධනා කරපු පුද්ගලෙක්. ඉතින් මේක ඇතුළෙන් අපි දකින්නේ එතුමන් හුදු ජාතිකවාදියෙක් විතරක් නෙමෙයි ජාත්‍යන්තරවාදියෙක් විදියට ලංකාවේ සාහිත්‍ය පෝෂණය කියන කරුණ දිහා තමන්ගේ ලේඛනය තුළින් බැලුවා කියන එකයි. ඒ විතරක් නෙමෙයි මුනිදාස කුමාරතුංගයන්ගේ ලේඛන කලාව සහ ඒ කෙටි ජීවිතය පිළිබඳ විකම් කිරීමක් කරාම විචාරකයන් පවසන ආකාරයට එතුමන් ශ්‍රී ලාංකික පුරවැසියා ජාතිකවාදයට, කියන්නේ පටු ප්‍රාදේශීයවාදයට, කුලවාදයට, ඊට පස්සේ ආගම්වාදයට කොටුවීම කියන එක නුරුස්සපු අය. විශේෂයෙන්ම ශ්‍රී ලංකා ජාතික ව්‍යාපාරය මෙහෙවන එතුමන්ගේ ජීවිත කතාවට සමකාලීන කාලේ ගොඩක් වෙලාවට සිද්ධ වුණේ ජාතික ව්‍යාපාරය තුළින් ආමන්ත්‍රණය වුණේ ශ්‍රී ලාංකේය ජනතාවගේ ආගම්වාදයට, වර්ග ප්‍රාදේශීයවාදයට, එමත් නැත්නම් කුලවාදයට. ශ්‍රී ලාංකිකයාට
පුළුල් දැක්මක් ලබා දෙන්න. මේ ආගමික වශයෙන් කොටවීම හෝ ප්‍රාදේශීය වශයෙන් කොටවීම හෝ එහෙම නැත්නම් කුල වශයෙන් කොටවීම හෝ කියන කරුණු කිසිවකට පොටු නොවන ශ්‍රී ලාංකික පුරවැසියෙකු නිර්මාණය කර ගැනීමට තමන්ගේ ලේඛනය තුළින් උත්සාහයක් දරපු එතුමන් තමන්ගේ ලේඛන හැසිරවීමේදී හැමතිස්සෙම ප්‍රවේශම් වුණා ශ්‍රී ලාංකික පුරවැසියා ජාතිකවාදයෙන් ඔබට අරගෙන ගිහිල්ලා ඒ විවෘත මානසිකත්වයට ශ්‍රී ලාංකික පුරවැසියාව ගේන්න. ඒකෙදී අපිට දකින්න හම්බ වෙන්නේ එතුමන් සමාජ කක්ෂයක් විදිහට ක්‍රියාත්මක වුණා කියන එක තමයි අපිට දකින්න හම්බ වෙන්නේ. ඒ වගේම තමයි ගොඩක් වෙලාවට අපේ දැන් වර්තමාන ජන සමාජයත් ඒ වගේම හැම කාලෙකම ලේඛන කලාව දිහා බැලුවම ගොඩක් අපේ ලේඛකයෝ කවියන් විසින් කරපු දෙයක් තමයි සමාජයෙන් කාලීන වෙන ඉල්ලීමට අදාළව ලේඛනය හසුරවන එක. ඉතින් ලංකාවේ කුමාරතුංග මුනිදාසයන්ගේ ඒ කාල සමය දිහා බැලුවම එතුමන් සමාජයෙන් ආපු ඉල්ලීමට ප්‍රතිචාරයක් දක්වුවා නම් එතුමන්ට ගොඩක් වෙලාවට තමන්ගේ ලේඛන කලාව හසුරවන්න වෙන්නේ ජාතික ව්‍යාපාරයෙන් ජනකීය වැඩපිළිවෙලට අනුගාමීව. ඒ කියන්නේ එහෙනම් එතුමන්ට ලියන්න වෙන්නේ මේ ආගම්වාදය, ප්‍රාදේශීයවාදය සහ කුලවාදය ප්‍රකට කරන ලේඛන. නමුත් එතුමන් ඒ தත්ත්වෙන් මිදිලා ඒ සමාජයෙන් ආපු ඉල්ලුම වෙනුවට එතුමන් පුළුල් දාර්ශනිකින් තමන්ගේ ලේඛනය හසුරුවයි කියන එක අපිට කියන්න පුළුවන්. ඒක ඇත්තටම නිර්මාණශීලී වීමට දරන ලද උත්සාහයක් වගේම වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී විදිහේ ලේඛන කලාවකට යොමු වීමට එතුමන් දරපු සටන්කාමී උත්සාහයක් විදිහට අපිට අඳුර ගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි, පෘතුගීසි ලන්දේසි ආක්‍රමණයෙන් පස්සේ ඉංග්‍රීසීනුත් සෑහෙන කාලයක් රටේ මුහුදුබඩ ප්‍රදේශවල බලය තරයේ අල්ලගෙන ඉඳපු කාලෙක මුහුදුබඩ ප්‍රදේශයකින්ම ඉපදිලා ඒ මිෂනාරි බලපෑම දැඩිව තිබුණු ප්‍රදේශ තුලම ඉඳගෙන තවත් සමකාලීන ලේඛකයන් වුණු රැපියල් තෙන්නකෝන්, ඊට පස්සේ මීමන ප්‍රේමතිලක වගේ ලේඛකයන් සමග එකතු වෙලා හෙලා හවුල පිහිටුවාගෙන එතුමන් ලංකාවේ සාහිත්‍ය ලේඛනය පෝෂණය කරන්න ගනිපු උත්සාහය ඉතාමත්ම ප්‍රශස්ත මට්ටමක තියෙන්නේ. ගුණදාස අමරසේකරන් කියපු කතාවේ තවත් තිබුණු කාරණයක් මට මතක් වෙනවා. ඒ තමයි එතුමන් කියනවා ලංකාවේ හිටපු ප්‍රධානම ලේඛකයන් දෙන්නෙක් වෙන්නේ එකෙක් මාටින් වික්‍රමසිංහ, අනිත් කෙනා කුමාරතුංග මුනිදාස. ඒ වගේම තමයි එතුමන් කියනවා ලංකාවේ ජන සමාජය අඳුනා නොගනිපු තවත් විශේෂත්වයක් මුනිදාස කුමාරතුංගයන්ගේ එතුමන්ගේ කාව්‍ය කුසලතාවය, විශේෂයෙන්ම පිය සමර කියන කවි පන්තිය එතුමන් තමන්ගේ පියාණන් වෙනුවෙන්, ඒ තමන්ට කියවන්නට පහසුකම් සපයා දුන් පියාණන් වෙනුවෙන් ලියවුණු පිය සමර කවි පන්තිය එතුමන්ගේ කාව්‍ය ප්‍රතිභාව එළි දක්වන ලේඛනයක් විදිහට ගුණදාස සමරසේකරයන් පෙන්වලා දෙනවා. එතුමන් තවත් කියනවා ලංකාවේ බිහිවුණු සුවිශේෂීම කවි අතීන්ද්‍රයන් වන තොටගම් මිශ්‍ර රාහුලයන්ගෙන් පස්සේ ලංකාවේ කවියට විශේෂම මෙහෙවරක් කරපු කවියෙක් විදිහට කුමාරතුංග මුනිදාසයන්ව හඳුනා ගන්නවා එතුමන්. මේ කතාව අවසන් කරන්න මට විශේෂයෙන්ම සිහිපත් කරන්න පුළුවන් එක කවියක් තියෙනවා. එතුමන් මේ කවිය ලියන්නේ ලක්මිනි පහන, ඒ කියන්නේ ලංකාවේ පළවන පුවත්පත විදිහට තමයි ලක්මිනි පහන සැලකෙන්නේ. එතුමන් සංස්කාරක ධූරයේ දරපු ලක්මිනි පහන පුවත්පතට එතුමන් ලියනවා 1931 දී ශ්‍රී ලංකා ජාතික ව්‍යාපාරය සහ මේ ඩොනමෝර් ආණ්ඩුක්‍රම අවස්ථාව යටතේ අපිට සර්වජන ඡන්දබලය ප්‍රදානය වෙන අවස්ථාවේ එතුමන් ලියන මේ කවිය මම මුලින්ම කියන්න. එතුමන් කියනවා තොපට ලැබී ඇති සැඳ බලය සිහලුනි, දීන කම නසන ගුරු කමකි නොදෙවෙනි, අනට බනට මිලයට එය දුන පුතුනි, රටට කවර පිහිටද පවසම් නැනිනි. එතුමන් මේ කවියෙන් කියන්න උත්සාහ කරන්නේ සර්වජන ඡන්දබලය අපිට ලැබෙනකොට අපි එවෙනකොට තිබුණු බ්‍රිතාන්‍ය ආණ්ඩුක්‍රම පැරණි ආණ්ඩුක්‍රම කිහිපයත් එක්ක අපි හිතුවා සර්වජන ඡන්දබලය කියන්නේ
අපිට ලැබුණු විශාල දායාදයක් කියලා. නමුත් දේශපාලන විචාරකයන් ප්‍රකාශ කරන්නේ ශ්‍රී ලාංකිකයන්ට ඒ සමාජයක් විදිහට තියෙන්න ඕන දේශපාලන විඥානය පහළ වෙන්නට පෙර සර්වජන ඡන්ද බලය ලැබීමක් සිද්ධ වුණා. ඒ නිසා සර්වජන ඡන්ද බලයේ තියෙන සැබෑ අගය අපි ජාතියක් විදිහට හඳුනා ගන්න අසමත් වුණා දේශපාලනික වශයෙන් කියන එක තමයි කියවෙන යම් කිසි විවේචනයක් විදිහට සඳහන් වෙන්නේ. විශේෂයෙන්ම 1931 නැත්තවතුණු මැතිවරණය ගැන කතා කරද්දී විශේෂයෙන්ම ආගමික ලකුණු ඊළඟට ආගමික වර්ණ තිබුණු අපේක්ෂකයන් නියෝජනය කරපු අපේක්ෂකයන් විශාල ඡන්ද ප්‍රමාණයක් ලබාගෙන තිබුණා. මොකද ඡන්ද දායකයන් විශේෂයෙන්ම තමගේ ඡන්දේ පාවිච්චි කරද්දී මුල් කරගත් කරුණුනේ යම් ඒ වගේ යම් යම් දේවල්. ඉතින් කුමාරතුංග මුනිදාසයන් එහෙම ශ්‍රී ලංකේ ජන සමාජයේ සීමා වෙනවට කැමති වුණු කෙනෙක් නෙමෙයි. එතුමන් තමන්ගේ කවියෙන් කියනවා, "තොපට ලැබී ඇති සඳ බලය සියලුනි, දීන කම නසන ගුරු කමකි නොදවෙනි, අනට බනට මිලයට එය දුන කුතුනි, රටට කවර පීඩද පවසම් නැනිනි." එතුමන් කියනවා, "සර්වජන ඡන්ද බලය ලැබීම පිළිබඳ අප්‍රමාණව සතුටු වෙන්න එපා. ඒක ජනප්‍රිය රැල්ලක් විතරයි. ඒ ඡන්ද බලය ලැබීමෙන් බලයට පැමිණෙන පාර්ශ්වයන්ට වන්දිබට්ටකම් කරනවා වෙනුවට සර්වජන ඡන්ද බලය පොදු සමාජයේ යහපතට භාවිතා කිරීමේ අවශ්‍යතාවය පිළිබඳව ජනතාවට පණිවිඩයක් ලබා ගන්නයි එතුමන් මේ කවියෙන් ආරාධනා කරනවා. ඉතින් ඒක ඒ කාලයට අදාළව ජනප්‍රිය පණිවිඩයක් නොවන්නට ඇති. ඒ වගේම එය ජනතාවට එතරම් සතුටුදායක නොවන පණිවිඩයක් වන්නට ඇති. නමුත් අපි එතනින් පසුව ශ්‍රී ලංකාව පසු කරලා තියෙන මේ කාල සීමාව දිහා බැලුවම අපිට ඒ ජන සමාජයක් විදිහට ඒ අපිට ලැබුණු දේවල් පිළිබඳ අපිට තිබුණු විචාරය සහ අපි ඒක බාරගත්තේ කොයි විදිහටද කියන එක ගැන අපිට නැවත සලකා බලන්නට කාලයක් උදා වෙලා තියෙනවා දැන් කියලා අපිට පේනවා. ඉතින් මේ කරුණු ටිකත් එක්ක මම හිතනවා කුමාරතුංග මුනිදාසයන් කියන්නේ මේ ලංකාවේ සාහිත්‍යයට එතුමන්ගෙන් ලැබිච්ච දායකත්වය අපිට ඉතා කෙටියෙන් ලඝු කරන්නට පුළුවන් එකක් නෙමෙයි. ඉතින් දි එක්ස්ප්ලෝයර් තුලින් නීතිමය කරුණු ගැන කතා කරගෙන යන ගමන් මුනිදාස කුමාරතුංගයන්ගේ මේ ජාතිකවාදීක වෙනුවට ජාත්‍යන්තරවාදීක ලෙස තම සාහිත්‍ය මෙහෙයවීමේ තත්වය එතුමන්ගේ ලේඛනයන් තුළින්ම එළිය අරගෙන ගවේෂණය කරන්නට මම තීරණය කළා. ඉතින් මම හිතනවා ඒක ඇත්තටම වැඩිහිටි ජන සමාජයටත් ඒ වගේම අපේ පුංචි දරුවන්ටත් හැමෝටම ඒ පිළිබඳව යම්කිසි දැනීමක් අදහසක් තිබීම කාලීන වටිනාකමක් තියෙන දෙයක් කියලා. ඉතින් මම බලාපොරොත්තු වෙනවා මේ ඩිස්ක්‍රිප්ෂන් එකේ කුමාරතුංග මුනිදාසයන්ගේ මූලික ජීවන තොරතුරු කීපයකට ඇතුළත් කරන්න. ඊට අමතරව තවත් එපිසෝඩ් එකකින් දි එක්ස්ප්ලෝයර් චැනල් එක ඇතුළෙන් එන ශ්‍රීමතකුගේ කතාව කියන කුමාරතුංග මුනිදාසයන් වෙනුවෙන් සකස් වෙන ප්ලේලිස්ට් එකක මම බලාපොරොත්තු වෙනවා එතුමන්ගේ ලේඛන කලාව ඇතුළෙන් අපිට ශ්‍රී ලාංකික ජාතියට දීපු පණිවිඩ මොනවද කියන එක ගැන ඔයගොල්ලොත් එක්ක ඉදිරියේදී සංවාදයක් ඇති කරගන්න. ඉතින් මෙතෙන්දී මම දන්නවා මේ වීඩියෝ එක ගොඩක් මගේ යාළුවෝ බලනවා. ඔයාලා මම දන්නවා ලේඛන කලාවට, සාහිත්‍යයට, කවියට ගොඩාක් ආදරය කරන ඒවායේ නිරත වෙන යාළුවෝ, ඒ වගේම දන්නා නොදන්නා සියලුම ශ්‍රී ලාංකිකයන් කුමාරතුංග මුනිදාසයන්ගේ ලේඛනයන් පරිශීලනය කරපු ඒ සම්බන්ධ උනන්දුවක් දක්වන ඕනෑම කෙනෙකුට මම ආරාධනා කරනවා මේ ශ්‍රීමතානන්ගේ
කතාවට එකතු වන්න කියලා ඔබට යම්කිසි ලේඛනයක් පිළිබඳව කතා කරන්නට මට ආරාධනා කරන්නටත් පුළුවන් මේ වීඩියෝ එකට අතින් කමෙන්ට් කරලා ඒ වගේම ඔබට යම්කිසි ඔහු පිළිබඳ ඉදිරිපත් කිරීමක් කරන්නට අවශ්‍ය නම් ඒ පිළිබඳවත් මට දැනුම් දීමක් කරන්න ඒකට පහසුකමක් සපයන්නත් පැහැදිලිම හැකියාවක් තියෙනවා ඉතින් අදට මම හිතනවා අපි ගොඩක් දේවල් කතා කරා මේ කුමාරතුංග මුනිදාසයන්ගේ කතාව ඉදිරියට ගෙනියන බලාපොරොත්තුවෙන් මම ඔබේ සමු ගන්නවා අදට ඔයාලා හැමෝටම සුබ දවසක් හැමෝම ගෙවල් වල ඉන්න දැන් අපි පසු කරන්නේ මේ කර්ෆියු එකක් අපිට දාපු දවස් කීපයක් ඒ මොකකටවත් නෙමෙයි අපේ රට පත් වෙන්න යන ලොකු අනතුරකින් අපිව ගලව ගන්න ඉතින් අපි හැමෝම ඒකට සහයෝගය දෙමින් නිවසලම රැඳි සිටිමු කියලා ඔබ සැමටත් ආරාධනා කරන ගමන් ඔබ සමු ගන්නවා බොහොමත්ම ස්තුතියි ඔබට සුබ දවසක් Udara